1949 December 12වැනි දින බොරලෙස්ගමුවේදී විල්සන් බුලත්සිංහල පියාණන්ටත් සුමනාවතී බුලත්සිංහල මෑණියන්ටත් දාව උපත ලද බුලත්සිංහලගේ මාලනී දරිය සොයුරු සොයුරියන් 7 දෙනෙකුගෙන් සමන්විත පවුලේ දිවණියාවිය. ස්වකීය පවුල් පසුබිමින් හිමි වූ ගායනය පිළිබඳව වූ සහජ හැකියාව වඩාත් උපමට්ටම් වනුයේ කරුණාරත්න අපේසේකරයන් යටතේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධ වීමිනි. පාසල් අධ්‍යාපනයෙන් ඉක්බිතිව රජයේ සෞන්දර්ය විද්‍යාලයෙන් හිවත් හේවුඩ් විදින් වැඩිදුර සංගීතයේ හැදෑරිය. භාරතයේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් සංගීත විශාරද උපාධිය ලද්දේ ගායනය සහ වාදනය ද්‍යංශයෙන් වීමම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ ගායිකාවක වූ මාලනී මැතිණිය 70 දශකයේ ගුවන්විදුලියේ ස්වදේශීය සේවයේ අධ්‍යාපන වැඩසටහන් සඳහා ළමා ගීත විශාල ප්‍රමාණයක් දායක කරන ලදී. කෘතහස්ත සංගීතවේදියෙකු වූ එච්.එම්. ජයවර්ධන සමග 1976 වසරේදී විවාහපත් වූ මාලනී මැතිණිය කසුන් කල්හාර ජයවර්ධන පුතුගේ දයාබර මාතාව විය. හොඳම චිත්‍රපට පසුබිම් ගායනය උදෙසා 1985 වසරේදී සරසවි සම්මානයෙන්ද 1991 සහ 92 වසරවල ස්වර්ණ සංක සම්මානවලින්ද මාලනී මැතිණිය 1995 වසරේදී ප්‍රශස්තතම ටෙලි නාට්‍ය පසුබිම් ගායනය උදෙසා හිමි සුමති ටෙලි සම්මානයෙන්ද වරක් පිදුම් ලැබීය. ඉතා පුළුල් හඬ පරාසයක ගායනය කළ හැකිවීමේ විසිස් ගුණය හේතු කොටගෙන ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ අති විශිෂ්ට නිර්මාණ බොහොමයක් සඳහාම දායක වීමට අවස්ථාව ලැබුණි. පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් ස්වකීය ගුරු වෘත්තිය ඇරඹි මාලනී මැතිණිය වෘත්තියෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරය දක්වා උසස් වීම ලැබීය. දෙයේ දුවතරුවන්ගේ නැන පහන් පෑදීම උදෙසා අපරිමිත කැපවීමකින් සේවය කළ මාලනී මැතිණිය ස්වකීය ගෝල ප්‍රජාවගෙන් නිරතුරුවම පැසසුම් බොහොමන් ලත් විශිෂ්ට සිසු පරපුරක් බිහි කළ උත්තම ගුරු මාතාවකි. වසර 2001 මාර්තු මස 28 දින දුරු රටකදී සිදු වූ හදිසි අනතුරකින් මාලනී බුලත්සිංහල මැතිණිය සදහටම දිනිත් පියාගත් නමුදු වේදනා ඉහිළු නොදින සහසක් දැස් ඒ රුව ගුණ යලින්දු දැකගන්නට පිරුම් පුරමින් සිටියේ.